සොරාගේ අම්මයි මගේ යාළුවගේ යාළුවෙකුයි තුන්දෙනා බීලා බීලා සොරාට හොඳටම ගහලා මූණවල් නිල් වෙන්න ගහලා පඩිපලෙන් තල්ලු කරලා පල්ලයට ඒක දනිස් සුඩින් කකුලේ පුච්චලා සිගරට් වලින් පුච්චලා ඊට පස්සේ මං එහම ඇයියෝවා මෙහෙම කරන්නේ මේ වාගේ දුවනේ මේ පිටින් ආපු කවුරුවත් නෙවෙයිනේ වාගේ දුවටයි වාගේ මේ බඩෙන් ආපු දුවට අයියෝ මේ වගේ දේවල් කරන්නේ ඔය සොරාගේ තාත්තා නැති වෙද්දි ඔක්කොම දීපල මනන් ටික ඔක්කොම ලියලා දෙන්නේ සොරාට මතක් වෙන්නේ නැද්ද මතක් වෙනවා ඇතුලේදී සෑහෙන්න මතක් කරනවා ඇඩුවද යා මතක් කරන අඩපලාවද උසාවියේ දෙන්නු දෙන්න මොන ප්‍රශ්නයාවත් අතාරින්නේ නැහැ මොන ගේම ගහලා හරි මුළු ලෝකෙම විරුද්ධ වෙයි මට අදාළ නැහැ සමහර විට වෙඩි කන්න වෙයි අවුලක් නැහැ වෙඩි කාල් හරි කොහොම හරි ආදරේ ජය ගන්නවා මම අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම රටම හොයන රටම කතා වෙන ඒ තරුණයා හොයාගෙන එන්නේ අයිබෝන් කසුන් අයිබෝන් මං හිතන්නේ මේ වර්තමානයේ ලංකාවෙ ඉන්න අපි දකින හොඳම ආදරවන්තයා කියලා ගොඩක් දෙනා කියනවා හැබැයි මේ වගේම තවත් පිරිසක් බයිනෝ මේ කරේ කැත වැඩක් අහිංසක කෙල්ලෙක් ජපානෙන් අරන් එනවා අම්මලාගේ කැමැත්තෙන් සෑහෙන චෝදනා පත්‍රයක් පිළිගන්නවනේ එහෙම දේවල් තිබ්බා කියලා ඔව් මට කියන්නකෝ ජපානේ යන දවස් ඉඳන් මේ සිද්ධිය කොහොමද සිද්ධ වෙන්නේ? මෙහෙමයි මම 2016 හත්වෙනි මාසේ 7 වෙනිදා තමයි ජපානයට යන්නේ. හ්ම්. හත්වෙනි මාසේ? ජූලි 7යි. ජූලි 7යි. හරි. තමයි ජපානයට යන්නේ. ගිහිල්ලා යන්නේ ලැන්ග්වේජ් ස්කූල් එකට. හ්ම්. ගිහිල්ලා අවුරුද්දයි මාස 3ක් මම ජපන් ලැන්ග්වේජ් එක හදාරුව. හදාරලා මගේ අරමුණ තිබ්බේ ඔය හයිබ්‍රිඩ් එන්ජින්ස් මැකැනික් කෙනෙක් වෙන්න. ඒ වුණාට පොඩ්ඩක් ගණ. හ්ම්. ළඩේ ගණ. ඒ නිසා මේ මම ඉස්කෝලෙන් පැනලා. පැනලා මං ජොබ් එක කොහේ මාසයක් විතර පොඩි කට්ටක් කෑවා. හ්ම්. එහෙම කාලයක් ඉදි තමා ඔය සිසෝකවල හම්මත්සු කියලා කියන්නේ මේ මගේ පෙම්වතිය එහෙදි තමයි පෙම්වතියගේ අම්මගේ මෑන් පවර් ඒජන්සියක් කයි කරන්නේ හා ඒකේ ජොබ් එකක් හම්බුනේ ජොබ් එක මේ සම්පූර්ණ කතාව ප්‍රථම වරද කියන්නේ ඔව් හරි සම්පූර්ණ කතාව ප්‍රථම වරද හා මේ එතනින් ජොබ් එකක් හම්බෙන්නේ මට කොන්ක්‍රීට් වැඩ බලද හා කොන්ක්‍රීට් ඒ කියන්නේ ජපන් ගියා කියවට කසුන් මේ හිතන තරම් හීන ලස්සන නැහැ නේ ලස්සන නැහැ නේ ගිහිල්ලා කොන්ක්‍රීට් වැඩ කරනවා ඔව් හරි කොන්ක්‍රීට් වැඩ බලකෝ කනුව නම් මනම් වැඩ කරන්න තිබ්බ අවුලක් නැහැ මාසයක් දෙකක් ගහද්දී නිකම් මෑඟට පුරුදු වෙනවා. හ්ම්. එහෙම ඉඳි හේ ජපන් මිනිස්සු හරි ආසයි. ක්‍රියාශීලී වැඩ කරන කට්ටියට. හ්ම්. ඒ දුවලා පැනලා වැඩ කරන මිනිස්සුන්ට. එහෙම ටික කාලයක් මාස 4ක් 3-4ක් වැඩ කරද්දී මගේ මෑන් පවයේකේ සචෝ කියලා කියන්නේ ලොක්කට මං ගැන පොඩ්ඩ පැහැදෙනවා. පැහැදිලා තමා යා යෝජනා කරනවා මං ඔයාව මගේ පුතෙක් විදිහට මගේ පවුලට බඳව ගන්නවා. ගන්න කැමති වා කැමතිද? ඒ කවුද එතකොට? ඒ මගේ පෙම්වතියගේ මව. හා. මගේ පෙම්වතියගේ අම්මා තමයි මේ මගෙන් අහන්නේ. හා. මං කිව්වා මොන ප්‍රශ්නයක් නෑ. නෑ මං කැමතියි කියලා. දවස් දෙක තුනකින් එතකොට ආදරයක් එහෙම කිසි දෙයක් නෑ නේ. ඒ තමයි දැන් මේ චිල්ලේ කතා කරන්න හිතුවත් ඒක තමයි. හරි ඊට පස්සේ. ඊට පස්සේ දවස් දෙක තුනකින් මාව එක්කන් ගියා එයාලා ගෙදර. ගෙදර ගිහිල්ලා එයාගේ දුව හම්මුණා. මගේ පෙම්වතිය තාත්තා නැති වෙලා තිබ්බේ මේ ලිවර් එකේ පිළිකාව. කොමරේ ගිහිල්ලා සත දෙක තුනක් හතරක් මම කතා කරනවානේ. මායි එයාගේ අම්මයි මගේ පෙම්වතියයි තමයි ඉන්නේ. කතා බහ කරලා ටික 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 පොඩ්ඩක් පොඩි ආදරයක් මගේ එයාගේ අම්මා දන්නේ මගේ එයාගේ පොඩ්ඩක් කතා බහ කරලා පොඩ්ඩක් පැහැදිලිලා ඉතියි අපි දැන් අවුරුදු කීයකට පෙම්වතියද එතකොට එයාට 14යි මාස 6-7ක් ඊට පස්සේ ඒක අම්මට පොඩ්ඩක් තේරුණා අම්මට තේරලා ඊට පස්සේ දවසක් අම්මා ඇහුවා මොකද කියන්නේ කසුන් මේ ඔයා කැමතිද මගේ දුව බඳින්න
කියලා අම්මා මම දුවට ප්‍රපෝස් කරනවා. එතකොට කොහමද යාට 15 වෙන, එහි 15 වෙන නීත්‍ය anu දෙමාපිය කැමැත්ත ඇතුව නීත්‍ය anu වල කසඳවෙන්න පුළුවන්. ජපානයේ අවුරුදු 15 දෙමාපිය කැමැති නම් පුළුවන් නේ? පුළුවන්. එහෙම වෙලා තියෙද්දි යාමට ප්‍රපෝස් කරේ 14යි මාස උන් 15ට ඇති මාස 3-4. හ්ම්. ඒ අතරතුරේ අපි පෙම්මුතු එයාගේ අම්මයි මායි අපි තුන්දෙනා මේ ගමන් යනවා රෙස්ටෝරන්ට් වලට කන්න බොන්න යනකොට ගෑනු කෙනෙක් එක්ක ෂොට් එකක් ගන්න සෙට් නැහනේ මං සෙට් නැතිකමට මම මගේ යාළුවෙක්ව එක්කන් ගියා මං හොඳට මගේ ළඟින් හිටපු යාළුවා මේ ඇත්ත විස්තර කියන්නේ නේ ඔව් මේ ඇත්ත විස්තර මගේ ළඟින් හිටපු යාළුවෙක් තමයි එක්කන් ගියේ ගියාට පස්සේ කොහමරි මෙයි අම්මයි කතා බහ කර කර හිටියා මට ප්‍රශ්නයක් නැහැනේ මම මගේ ප්‍රමුතියත් එක්ක අම්මයි අත්තේ කතා බහ කර කර ඉඳලා මම දැන් ටික කාලයක් ගියාට පස්සේ අම්මා මෙයාව එක්කන් ආවා ගෙදර හ්ම් අපි දන්නේ නැහැ මොකද කියලා කොහමරි ඊට දවස් දෙක තුනකට පස්සේ ආරංචිනා අම්මයි මෙයි බැඳලා ගියා හ්ම් අපි ගන්නේ නැහැ කවුද කියන්නේ දෙන්නව එකතු කරන්නේත් ඔයා නේ ඔව් එකතු කරන්නේ කියන්නේ මොන මොන ගස්සන්නේ ඔයා නේද ගස්සන්නේ ඔව් හරි ඊට පස්සේ යාළුවානේ විශ්වාසයි නේ විශ්වාසයෙන් නිකන්නේ හ්ම් ඊට පස්සේ කොහමරි දැන් නීත්‍ය අනුකූල ස්වාම පුරුෂයානේ මට කිසි ප්‍රශ්නයක් නැහැ හ්ම් එකක් නෙවෙයි 10ක් ගෙනා මට ප්‍රශ්නයක් නැහැ හ්ම් මොකද මගේ ගෙවල් නෙවෙයි නේ ඔහොම ඉන්න ගමන් මායි මෙයාගේ ලෞකිකට ඒ නිපුණ කොස්තා තමයි බඳලා ආවේ මිනිහා අම්මගේ ඔළුවට විස බීජ දානවා මූ හරියන්නේ නැහැ වාගේ කෙල්ලට මූට වඩා හොඳ කොල්ලෙක් හොයා ගන්න පුළුවන් මේ කෙල්ලට පිස්සුද මූව ගෙදරින් ඉල්ලවල දාපන් හා කියන එක අම්මගේ ඔළුවට දාන ටික ටික ගෙදර ආධිපත්‍ය ගන්න හා ඊට පස්සේ චුට්ට 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 අම්මත් මට චුඩු චුඩු ගාගෙන ආවා එහෙනම් මහලු කොට නෙවේ අර අර උ කියන නිසා කියලා ඒක තේරෙනවා ඊට පස්සේ මම දවසක් වැඩට ගිහින් ඉඳි මට කෝල් එකක් ආවා මගේ වෙම්මතියගෙන් මේ සොරාගෙන් කෝල් එකක් ආවා එයාට මේ ගහනවා කියලා හා يعني පහර දෙයි කවුද එයාගේ අම්මයි අර අම්මා බඳපු නිපුණ කොස්තා ඒ කියන්නේ අම්මා බඳපු නිපුණ කොස්තා වෙන්න කලින් වාගේ යාළුවා ඔව් යාළුවයි පෙම්බතිගේ අම්මයි පෙම්බතිගේ අම්මයි ඔව් හරි ඊට පස්සේ ඒ බීලා හ්ම් බීලා මං කොහමරි ගෙදර යද්දී ඉවරයි කේස් එක ඉවරයි ඒ උනාට කෙල්ලගේ මේ බඩවල් පිටවල් තැලිලා තැලිලා නිල් වෙන්න ගහලා හ්ම් ඊට පස්සේ මං එහව අයියෝවා මෙහෙම කරන්නේ මේ වාගේ දුවනේ මේ පිටින් ආපු කවුරුවත් නෙවෙයිනේ වාගේ දුවටයි වාගේ මේ බඩෙන් ආපු දුවට අයියෝ මේ වගේ දේවල් කරන්නේ ඊට පස්සේ මෙයා මට කිව්වා ඒ උඹට වැඩක් නැහැනේ උඹට මේ ඉන්න පුළුවන් නැ ඉඳපො නැත්තම් ඵලය හා මං මෙතනින් ගියොත් එහෙම නැත්තම් මට වෙන්නේ මට උන දේ අවුලක් නැහැ කියමුකෝ අව කෙල්ලට වෙන්නේ ගුටි කකා මරුම් කන්නනේ මං ඉවසගෙන හිටියා ඉඳලා ඒක මං පොඩ්ඩක් කතා කරලා පස්සේ සතියක් දවස් 3-4ක් යනකම් කිසි සද්දයක් බද්දයක් නැහැ ඊට පස්සේ තව දවසක් මගේ යාළුවයි සොරාගේ අම්මයි මගේ යාළුවගේ යාළුවෙකුයි තුන්දෙනා බීලා හ්ම් බීලා සොරාට හොඳටම ගහලා මූණවල නිල් වෙන්න ගහලා පඩිපලෙන් තල්ලු කරලා පල්ලෙහාට එතකොට කොණ්ඩයන් කරනවා හ්ම් කොණ්ඩයන් කරන එන්නකින් මේ මෙතන කකුලේ දැනටත් තියෙනවා ඒක කකුලේ මේ වග කීමෙන්ද කියන්නේ වග කීමෙන් කියන්නේ වග කීමෙන් කියන්නේ ඕනනම් එයාගෙන් අහන්නත් පුළුවන් ඒක දනිස් උඩින් කකුලේ පුච්චලා සිගරට් වලින් පුච්චලා සෑහෙන පාර දීම කරලා තිබ්බා. තමන්ගේ අම්මා තමන්ගේ දුවට මේ දේ කරන් බලන් ඉන්නවා. ඔව්. හා. තමන්ගේ අම්මත් එක්ක තමයි මේ අර තුන්දෙනාම තමයි මේක කරන්නේ. තමන්ගේ අම්මා බලන් ඉන්නව නේද? එතනින් එහාට දේවල් වරන් කියලා දන්නේ නැහැ. ඔව්. එතනින් එහාට මොනවා වුණා කියලා කියන්න බෑ නේ. හා. මොකද මේ ඊට පස්සේ මට යාගෙන් කෝල් එකක් ආපහු ආවා. ආවට පස්සේ මම වැඩ ජොබ් එක බල්ලට දාලා මම ගියා. ගිහිල්ලා තවත් නැත්තම් වැඩක් නැහැ නේ ආදරේ. තවත් ඉවසන්න අමාරුයි නේ. ඉවසන්න බැරි කමට ඉතින් මම පොඩ්ඩ රණ්ඩු කරා. රණ්ඩු කරා අත ඉස්සුව මොකද අත උස්සන්නේ නැතුව ඉන්න මම. ඔව්. නෙමෙයිනේ. නෙමෙයිනේ. ඒකම මම අත උස්සලා
इतने दिखो हमारी मैं पुड्डक तरह वेला मंगे दरिंग इलियर बेस्ट था सोरा तरह की ना नहीं सोरा इन्ने इतना इन्होंने मरे अन्ने ने बोलूँ मंगे इतनी इन्ने नहीं इच्छा रहे ये अन्न का मंग को हमारी इतकोटा ये अतर तुरे दं मगे आलू अम्मा बंदर ने इन्ने ये ओवरस्ट ही डी है ये हम बंदो ओवरस्ट इन्दर जापान के निकाल कावरी बंदो थे ना ओवरस्टेक की ना लंका वाले नॉन बीसे का था लंका ये अदर दर ये लंका वाटा हो ये लंका वाटा विल्ला ठीक का आलेख साथी मटे महम प्रश्न आते रहो समाहर विटर मेरे को मत अन्न है दं सोराग अमर आउट पनास हाथराई ओके ना तारुने आड़ विसी हाया है समाहर विटर में दे ते का सोराव इल्लू अवेंड बैठ में तारुने अम्मा के मटे ओने में या एक तो मैं बिलाते नहीं सोराव इल्ला मुकोद बैंडर पासे या देनेगन दी ना मम्मी का क्यों बने काट अदना बैंडर पासे या देनेगन दी इन्हें वो ये सोराव की ताता नेतिवेदी उक्कम दी बोले आर मनन टीको उक्कम ली रहती ने सोराव टेके मटा इतने में मटा साली वेट अन्ने मुकोद मैं साली तीनों के देनेगन ने भी मम्मा यालू ने इट पासे दरवासा मैं यहाँ टा आपा वाला निपुण यालू गहला दिव्बा मून टा रहे मैं सोच रहा मैं यहाँ टा ये वसमक नती में था ना मैं यहाँ मटे क्यों हुआ मैं माय माटा मैं इंद बै एक कोया माव को हिटर एक का ही अन्ना आरक्षा तीन दिन का वाव माव एक का है ना नत्तमा मेरे नो मटे जीवते इंद बै इटे बस मंगल बना करा मटे यावे रखेंगे पुलवां एक मतन मगे लंका मम्मी उपदेश इन सतम मम ये किसी में बलात्कार किसी में देखे ये कमेत पीट ये कमेट अम्म कमेना गमन ये गमन अम्म दीलाने मे तेक् अम्म बड़े मुलिम कम तीन ඔය මාස අතර පස්සේ දැන් මොකක්ද තත්තේ? අහු වෙනවනේ. දැන් දැන් තත්තේ මොකක්ද? අම්මා. ඇත්තටම අහු වෙන්න නෙමෙයි හිටියේ. හ්ම්. එන ළමයා හම්බුණාට පස්සේ බාර වෙන්න හිටියේ. හ්ම්. ඊළඟට දැන් මෙන් තුන අහු වුණානේ. මොකද ටීවී වල ගිහිල්ලා. නෑ. ඇත්තටම අහු වුණ එකක් දැන් හොඳයි. මොකද දැන් ප්‍රශ්න ඉවරනේ. ප්‍රශ්න ඉවරයි. දැන් හැංගි බස් මගින්. හැබැයි දැන් අවුරුදු 15ක තරුණියක්නේ. ලංකාව විතර මේක වැරද්දක් තියෙනවා පිළිගන්නවද ඒක? ඔව් පිළිගන්න. එතකොට දැන් මොකද්ද මේ වෙන කරන්නේ තාම? ඒක අපි එම්බසියේ උසාවියට කතා කරලා එයාලා කියන විදිහට ප්‍රශ්නයක් නෑ. ඔව් ප්‍රශ්නයක් නෑ වැඩි කරන්නේ. දැන් අර හිතන විදිහ ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි යාළුවා ඉන්න ගමන් පොඩි පොඩි කරදර කරනවා නේ. එහෙමද? පොඩි කරදරත් නෙවෙයිනේ. පොඩි පොඩි. මේ යාළුවා කියලා ෂුවර්ද? ෂුවර්. හ්ම් මොනවද අපිට වෙන කවුරුත්ම හතුරු නෑ. හ්ම් ඉන්නේ ඒ මිනිස්සයා විතර. මොකද මේ යාළුවා ගැන හිතන්නේ? आप हुई थी याल वंटना किसी में उदाहरण कर नहीं देने नहीं आने बोलो क्या नोन नहीं अन्य बारे में मन्ना हितन नहीं आप याल वंट किसी में उदाहरण मंगा रही है याल वे पाव ना याल वो सीरु में देना नहीं है ये उन्हाँ टा याल वे तो दाव करने का लिंग सीए पा रखे थे ना देखा आप उसकी याद फ्रेंडशिप है क्या फ्रेंडशिप पे करना अवरुदू का हमारा अध्यक भी रहती इवन आटे मगे गमल गमे लंग या मगे स्कूल में गई लती इन्हें एन सा वेडी पूरा मम्मी उन्हें अवला सीन कम गमे कम स्कूल है ना एक कटे इंदला वेडी का कटे इंदला छोटे का दूना अदर पेंबती है तानिया मा परिवार से मतक भी नहीं मत इल्ला ना वालो मटोने कसुन में गया मटामा क्यों එතරම් මටත් දැන් යන්න ඕනේ බලන්න ඒ වුණාට මේම උසාවිනියෝගය අරගෙන බලන්න දෙනවා කියලා කියන්නේ මොකද ෆෝන් කෝල් එකක්වත් ගන්න දෙන්නේ නැහැ මතක් වෙන්නේ නැද්ද මතක් වෙනවා අතුලෙද්දි සෑහෙන්න මතක් වෙනවා ඇඩුවද යා මතක් කරලා අඩපෙලව තිබුණා උසාවිදෙත් ඇඬුව දෙන්න තමන්ගේ ජපාන් පෙම්පතියගේ වෙනස මොකද්ද පට් आदरे करना वचन वाली क्या नहीं तेरे इन्हें आदरे करा दी तरह ताम करना
මොන ප්‍රශ්නේ ආවත් මොන ප්‍රශ්නේ ආවත් අතාරින්නේ නැහැ. මොන ගේම ගහලා හරි මුළු ලෝකෙම විරුද්ධ වෙයි. මට අදාළ නැහැ. සමහර විට වෙඩි කන්න වෙයි. අවුලක් නැහැ. වෙඩි කාලා හරි කොහොම හරි ආදරේ ජය ගන්නවමයි. ඒ කියන්නේ තමන්ගේ අන්තිම හුස්ම බිඳුව ගියා තමන්ගේ මේ පෙම්පති වෙන ජීවත් වෙනවා. අනිවාර්යයෙන්. එයා මේක බලන්නේ නැහැ. හැබැයි යම් දවසක සිංහල පුරුදුණු කාලයක මේ වීඩියෝ එක බලයි. සොරා මට මෙහෙම වීඩියෝ එකක් මං කරා කියලා. එයා මේක ඉවලට බලනකොට මොනවද මේ කියන්නේ තියෙන්නේ? ඔයා මතක් වෙනවද? ඉක්මනට ගන්න ඔයා එළියටනේ. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම ගන්න එළියට. මොන ප්‍රශ්නේ වුණා? මොන ප්‍රශ්නේ? මේ දෙමුණු තවත් පෙම්පතෙක්ට මොනවද කියන්නේ තියෙන්නේ? ප්‍රශ්න යන පෙම්පතුන්ට. Never give up මචං. එකෙන් ඕනම ගේමක් අතාරින්න නේද? අල්ලගෙන යන්න ඕන. අතෑරියොත් ඉතින් වැඩක් නැහැ නේ ප්‍රශ්නෙත් ඉවරයි ප්‍රශ්නෙම මගහරින වෙනවා. ඒ නිසා never give up කියලා තමයි කියන්නේ දැන්. සමහර විට ඒ යන ගමනේ ඒ තමන්ගේ තියෙන මොරාලයත් එක්ක උඩ ඉන්න අයත් බලයි. අනිවාර්යෙන්. නැන්ටත් බලලා තියෙනවා. බලලා තියෙනවා. බොහොම ස්තුතියි එක තුනට. ඉතින් මේ කතාව මුලින්ම මාත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි කසුන් අයියේ. දැන් දවස් 16ක් නේ. ඔව් 16. 16ක් නිරෝධායන රිමාන්ඩෝ හැම කතරන ඉල්ලලා තින්නේ. දැන් පොඩ්ඩක් ඉතින් ඉමු ඒත් මං හිතන්නේ ඔළු නිදාසෙන්න පුළුවන් වෙයි කියලා. තාම එළියට ගන්න ගන්න නිදාස් වෙන්නේ. එවගේම යාළුව ගැනත් හොඳ පාඩම් ටිකක් කියලා දුන්නා. අතට ගිහින් එන්නම් සිදුනාටම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාරා.